මෙතන තියෙන්නේ අපි මේ බඳුන් ගත කරපු ගෝවා වගාව. සාමාන්‍යයෙන් ගෙවත්තකදී අපිට ගෝවා එහෙම නැත්නම් රාම්බු අතු ගෝවා ඒ වගේ වගාවකදී ප්‍රධානතම බාධකය තමයි මේ වගාව සඳහා පණුවන්ගෙන් හානි සිදු වෙන එක. මේ සඳහා අපිට භාවිතා කරන්න පුළුවන් කඩේ කෘෂි රසායන මිලදී ගන්න නැතුව වස විසින් තොරව මේක පාලනය කරගන්න පුළුවන් අනෝදායට නිස්සාරකය ඒ වගේම කොහොඹයට නිස්සාරකය වගේ දේවල් පාවිච්චි කරලා. ඒකදී අපි සාමාන්‍යයෙන් ඒක භාවිතා කරන්නේ උදෑසන 10ට කලින් එහෙම නැත්නම් හවස 4ට 4න් පසුව තමයි භාවිතා කරන්නේ.